ශිෂ්‍යයෙකුලෙස ඉගෙන ගනිමින් සිටිද්දී වයස අවුරුදු 15 දී සංගරාවක් නිර්මාණය කරලා මුලින්ම වෙළඳ ලෝකයට පා තබද්දී දන්න හඳුනන හැමෝම ඔහුව අධෛර්යමත් කළේ වැඩ කරනදි වැඩක් සහ පාඩු ලබන වැඩක් කියලයි. ඒත් ඕනෑම රටක ජාතියක දේශයක හරියන හෝ වරදින්න තම පුතා කරන ඇතම් කටයුතු වලට නොපැකිලිව සහාය දෙන අම්මාවරුන් වගේ ඔහුගේ මවත් පළමුව ලබා දුන් පවුම් හතර මුද්දර ගාස්තු විදියට යොදවලා අත රිදනකල් ලිපි සහ දැන්වීම් ලියලා තමගේ සංගරාව දිනෝපුමේ පුංචි පිරිමි ළමයා අද වෙනකොට Taman යටතේ සේවය කරන කාර්ය මණ්ඩලයේ සංඛ්‍යාව 71000ක් පමණ වෙන වෙළඳ අධිරාජ්‍යයක් ගොඩනං වන කෙනෙක් බවට පත් වුණා. වර්ජින් සමූහ ව්‍යාපාරයේ අධිපති රිචඩ් බ්‍රැන්සන්ගේ මෙම ව්‍යාපාරය බැංකු සෞඛ්‍ය ගුවන් සංචාරක සේවා වගේම චිත්‍රපට නිෂ්පාදනයේ දෙසරත් තම මුල් විහිදුවාය වූ දෙවන්ත රුකක් බවට පත් වෙලා. අද අපි ඔයාලට කියන්න යන්නේ මේ චරිතය මෙතරම් සුවිසල්ව නැගී සිටියේ කොහොමද කියලයි. පසුගිය කාලයේ ඉලෝන් මස්ක් අභ්‍යවකාශ යානා සහ අඟහරු තරණය කරන්න යානා නිර්මාණය කරන අතරතුර රිචඩ් සහ තරඟකාරී ලෙස ජෙෆ් බේසස් නැමැති අයත් අභ්‍යවකාශ චාරිකාවකට එක් වුණා ඔයාලට මතක ඇති. ඒ තුන්දෙනාගේම තියෙන සමානකම් තමයි අප්‍රතිහත ධෛර්යය සහ කැපවීමත් තම සිහිනය තුළ ජීවත් වුණා විතරක් නෙවෙයි සිහිනේ සොයා මගට බැසීමත් යන කාරණා. රිචඩ් පවසන ආකාරයට පාසල් කාලයේදී ගුරුවරුන් විසින් ඉගෙන ගන්න බැරි කම්මැලියා ලෙස හංවඩු ගසන ලද දරුවෙක් තමයි රිචඩ් කියන්නේ. සැබවින්ම වචන හා අකුරු හඳුනා ගන්නට අපහසු ඉගෙනුම් අක්‍රමිකතාවයක් වෙන ඩිස්ලෙක්සියා නැත්නම් වචන අන්ධතාවය කියන තත්ත්වය ඔහුට තිබූ බව ගුරුවරුන් විසින් හඳුනාගෙන තිබුණේ නැහැ. ඒත් ලියන්නට කියවන්නට නොහැකිවත් රිචඩ් විෂය කරුණු මතකයෙන් කටපාඩම් කරන්නට පුරුදු වුණා. මේ ඩිස්ලෙක්සියා රෝගී තත්ත්වයේ ඇති කුඩා දරුවෙකු ගැන කියවෙන චිත්‍රපටයක් වුණත් තාරේ සමීපර චිත්‍රපටිය ඔබ නරඹලා ඇති. ඒ චිත්‍රපටිය වසරකට 10-12 වතාවකට වඩා සෑම රූපවාහිනී නාලිකාවකම ප්‍රචාරය වෙනවා. ඉතින් අපි නැවතත් රිචඩ්ගේ කතාවට යමු. ගුරුවරු මොනව පැවසුවත් රිචඩ් තමගේ ගමන යන්නේ ඒ විදිහට පටන් ගෙනයි. ඔහු ඔබට දෙන උපදෙසත්යයි. ඔබ යම් කිසි අරමුණක් සඳහා ක්‍රියා කරද්දී එක්වරම ඒ අවසානයේ දිහා බලන්න එපා. යයිතු දුර මුහුණ දෙන්න වෙන කරදර පුළුවන් ද බැරිද යන්න සිතමින් ඔබට එක් පියවරක් හෝ ඉදිරියට තැබිය නොහැකි. ඒ රිචඩ් ඔබව ශක්තිමත් කිරීමට උපදෙස් දෙන විදිහයි. රිචඩ් බ්‍රැන්සන් ඉපදී තිබෙන්නේ 1950 ජූලි මාසයේ 18 වෙනිදා. ඔහු අගහිඟකම් සහිත පවුලක දරුවෙක් නෙවෙයි. රිචඩ්ගේ පියා අධිනීතිඥවරයෙක්. මව ප්‍රසිද්ධ බැලේ නාටිකාංගනාවක්. ඒ වගේම ඇය ගුවන් සේවිකාවක් විදිහටත් කටයුතු කළා. ඔහුගේ මව ගුවන් සේවිකාවක් වුණු අයුරු පිළිබඳවත් රසවත් කතා පුවතක් තිබෙනවා. රිචඩ්ගේ මව වන ඊව් හට ගුවන් නියමුවරියක් වීමට ආශා සිටි ඒ සඳහා උනන්දුවක් දක්වනවා. නමුත් ඒ කාලයේ ගුවන් කටයුතු සඳහා යොදාගනු ලැබුවේ පිරිමින් පමණයි. එබැවින් ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙනවා. ඒත් ඇය පිරිමියෙකු ලෙස වෙස් බලාගෙන කටහඬ පවා ගැඹුරු රළු කටහඬකට හුරු කරගනිමින් ගුවන් නියමුවෙකු බවට පත්වෙනවා. එතනින් නොනැවතුණු ඇය බ්‍රිතාන්‍ය ප්‍රහාරක ගුවන් යානා පුහුණුකරුවෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. ඒ වගේම පසු කාලයක ඇයට ගුවන් සේවිකාවක් වීමේ ආශාවක් ඇති වෙනවා. කෙසේ හෝ ගුවන් තොටුපළේ නිලධාරියෙකු සමග මිත්‍ර වී ගුවන් සේවිකා ලැයිස්තුවට තම නම ඇතුළත් කරගත් ඇය ගුවන් සේවිකාවක් වන්නේ ඒ කාලයේ ඒ සඳහා අත්‍යවශ්‍ය වුණු හෙද පුහුණුව සහ ස්පාඤ්ඤ භාෂාව දැන සිටීමේ හැකියාව යන දෙකම නැතුවයි. ඉතින් ඒ වගේ එඩිතර අරමුණ ජයගන්නතුරු වැඩ කළ මවකගේ පුතකු වීමත් රිචඩ්ගේ මෙම ධෛර්යය පිටුපස තියෙන හේතුවක් වෙන්නට ඇති. ඒ වගේම ප්‍රසිද්ධියට පත් නොවුනත් කපිතාන් රොබර්ට් ස්කොට් කියන ප්‍රසිද්ධ ත්‍රාසජනක ගවේෂකයා රිචඩ්ගේ පියාගේ ළඟම ඥාතියෙක්. රොබර්ට් ස්කොට්ස් දක්ෂිණා ද්‍රව්‍ය තරණය කරන්නට ලොකු ඌමනාවක් තිබූ කෙනෙක් වුණු අතර දෙවනියා ලෙසට ඒ ගමනේ නමක් තබනවා. එයට හේතුව රෝල්ඩ් ආමන්ඩස් ඔහුට කලින් එය තරණය කළ නිසයි. අද රිචඩ් බ්‍රැන්සන් අභ්‍යවකාශ තරණය කරද්දී රොබර්ට් ස්කොට්ස් එදා ඇන්ටාර්කටිකාවට ඉහළින් බැලුනයක නැගලා තම නාමයේ ඉතිහාසගත කළා. ඉතින් අලුත් දේ කරන්න සොයා බලන්න ලොකු උනන්දුවක් ඇති පවුලකින් පැවතෙන කෙනෙක් විදියට රිචඩ් බ්‍රැන්සන්ටත් ඒ ගතිගුණ පිහිටලා තියෙනවා වෙන්නට පුළුවන්. ඒත් එහෙම නැති පවුල් පරිසර වලිනුත් රිචඩ් වැන්නන් බිහි වෙලා තියෙනවා. පාසලේදී මුහුණ දෙන ලද විභාග දිගින් දිගටම අසමත් වන රිචඩ් ඔහුගේ කුඩා ව්‍යාපාර ලෝකයේ තුල ජය අත්පත් කරගන්නවා.
වර්තමානයේදී නම් විෂයකට ලකුණු 75ක් ලබාගෙන ඒ සාමාර්ථයක් ගත්තත් දෙමව්පියන්ගේ දෝෂාරෝපණය වෙන්නේ ලකුණු 100ක ඉලක්කය දිනාගත්තේ නැහැ කියලයි. රිචඩ්ගේ වාසනාවට දෙමව්පියන් ඔහුගේ බාහිර වැඩ කටයුතු සඳහා අවශ්‍ය ධෛර්ය ශක්තිය සපයා දුන්නා. අකුරු නොලිව රිචඩ් ප්‍රසිද්ධ මිනිසුන් මුණගැසී සම්මුඛ සාකච්ඡා පවත්වමින් තම සංගරාව ඉදිරියටගෙන ගියා. जॉन लेनन, मिक जैगर, रेड ग्रेव, डडली मूर वैनी मिनिसुन मुनगेसी में वासनाव में संगराव किरीमनी सा रिचर्ड नहीं मिलना। රිචඩ් ගේ සංගරා විකිණීම සඳහා ඔහුගේ මිතුරන් සහ නෑදෑයින්ගෙන් ලැබුණු සහයෝගය ගැන රිචඩ් පවසනවා. රිචඩ් පවසන ආකාරයට සමහර අවස්ථා වලදී මහජන උද්‍යාන අසලට ගිහින් ඒ සිටින අයට සංගරා විකිණීම සිදු කරනවා. ඒ නිසා තමයි නොපසුබට උත්සාහය විශ්වාස කරන්න කියලා රිචඩ් හැමෝටම කියන්නේ. ඔහු ආඩම්බර විදියට කටයුතු කරලා තිබුණා නම් අද අපිට රිචඩ් බ්‍රැන්සන් කියන ධන කුවේර ව්‍යාපාරිකයා ගැන අහන්න ලැබෙන එකක් නැහැ. ඒ වගේම අකුරු බැරියයි ගුරුවරුන්ගෙන් සමච්චලයට ලක් වෙලා කිසිම වටිනාකමක් නැති ජීවිතයක් ගෙවන කෙනෙක් වෙන්නත් තිබුණා. වයස අවුරුදු 20 වන විට රෙකෝඩ් තැටි අලෙවි සැලක හිමිකරුවෙක් වෙන තරමට රිචඩ් තම ආයෝජනය සාර්ථක ලෙස යොදවා තිබුණා. ඉන්පසු 1984 දී ඇමරිකාවේ ඉඳලා අයර්ලන්තයට එක් මුහුදු ගමනක් වන බ්ලූ රීබෑන්ඩ් යන මුහුදු තරණය සඳහා රිචඩ් සහභාගී වුණා. වර්ජින් ඇට්ලාන්ටික් චැලෙන්ජර් යන යාත්‍රාවෙන් ඔහු ඇතුළු කණ්ඩායම තරඟයට සහභාගී වුණත් අනතුරකට පත්ව එම ගමන අතරමඟදී අවසන් වුණා. ඒ වුණත් වර්ජින් ඇට්ලාන්ටික් චැලෙන්ජර් 2 නැමැති නැවේ යාත්‍රා කරමින් දෙවනි වරටත් ගිය තරඟයේදී වගේම විවිධ කරදර බාධක වලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ගමන අතාරින තරමටම ධෛර්යය සිඳී යනවා. තම කණ්ඩායම දැඩි ලෙස මානසිකව ඇදවැටී තිබියදී ඔවුන්ට ධෛර්යය දෙමින් යාත්‍රාවේ යලි සකසාගත් ඔහු පැය 2 මිනිත්තු 9ක කාලයක් තුළ එම දුර ගෙවා වාර්තාවක් තබනවා. මෙලෙස රිචඩ් බ්‍රැන්සන් වැටි වැටි නැගිටින වාර බොහෝමයකට මුහුණ දෙනවා. ඔහු ඔයාට දෙන්නේ ඉතාම වටිනා උපදෙසක්. ඔබ කරන කිසිම කටයුත්තක් මානසිකව බිඳවැටීම නිසා අතහරින්න එපා. මේ වගේ තවත් රසවත් කතා සහ උපදේශගත් තොරතුරු ගොඩක් දැනගන්න රිචඩ් බ්‍රැන්සන් ගේ Screw It Let's Do It පොත කියවන්න කියලා මම ඔබට ආරාධනා කරනවා. ඉතින් අපිත් අපේ වැඩකට නැති ආඩම්බරකම් පැත්තකින් තියලා අපේ හිණවලට යන්න නොපමාව කටයුතු කළොත් රිචඩ් බ්‍රැන්සන් ඉලෝන් මස්ක් වගේ ලෝකයටම ආදර්ශමත් චරිතයක් වෙන්නට පුළුවන්. ඉතින් අපේ මේ පුංචි රඩිනුත් ලෝකයේ දිනන එවැන්නන් බිහි වේවියයි අපි බලාපොරොත්තු වෙන්නෙමු. ඔයාලත් ඔයාලගේ සිහින සැබෑ කරගෙන ලෝකයේ දිනන්නට නොපමාව කටයුතු කරන්න. මේ වීඩියෝ පිළිබඳ ඔයාලගේ අදහස් අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න අපිව subscribe කරන්න.